නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපිගේ විදුවල්පත්තුමේ සම්පූර්ණ වැරදී කියලා මේකේ. හරි. මේක විසඳගත යුතු මේක ක්‍රියාත්මක ක්‍රමයක් තියෙන ඉස්කෝලේ යම්කිසි ගොන්නාගත් කීර්තිමත් නාමයක් තියෙනවා. අනුල විද්‍යාල ළමෙක් දාගන්න බෑනේ සුළුපටු ආකාරයකින්. නේ? එතකොට මේ විදුවලේ කීර්තිනාමෙන්න මෙහානි වෙන්නේ. ඒක බේරගන්න තුනා ගේට්ටුවෙන් ඇතුලේ ශ්‍රවණාගාර තියෙනනේ. ආ මට පේන්නේ වායු සමනය කරපුවා ඇති. ඒ වාඩිලා මේක පුළුවන් නේ ප්‍රශ්නේ निराකරණය කරගෙන මොකද ගන්න ඕන කියා මාර්ගවලට යන්න. මේක ඇයි මේ බෝඩ් උස්සක නැවිලා මේ කරන්නේ බෞද්ධ සංස්කෘතියේ පාර ගැසීමක්. ඒක සවිස්තර මොකද මම අපන ශාලා සම්බන්ධව මම ඔය හැම ඉස්කෝලේම කැන්ටින් වල ගිහිමිනේ. ඔය සෙන්ජෝන් එකේ ඉඳලා සුජාතා බාලිකාව සියල්ල අපි දන්න ඕකේ. ඇත්ත කතාව. එහෙනම් අපි මෙරටේ මේ දේ කිව්වේ ඒ නිසා මේ වෙලාවේ මේක වැරදි. පැහැදිලි ලෙසම මේ පැණිබී මනම්මනම් අපි ඒකලා කතා කරන කාලේ OB එක සල්ලි ගන්නෝ. මම මේ පාසල් ආපන ශාලාන් දවසට කෝටි දෙකක් සල්ලි ගන්නෝ. ලංකාවේ ඉස්කෝල මොකද කරන්නේ සල්ලි වලට? ඈ මේක තමයි ඇත්ත. කම්පැනි වලින් ගන්නෝ මාස 3න් 3 සල්ලි ගන්නෝ. පුළුවන් නැහැ කියන්නේ. මේක තමයි ඇත්ත. ඒක කියලා කියනෝ. හැබැයි පාට බීම එපා. අර සුදු පාට බීමේ විකුණන්න. ක්‍රීම් සෝඩා අවුලක් නැහැ, නෙට්ටෝ අවුල්. ඒක කියනෝ. ඒක අපි නැවැත්තුවේ. මෙර ඒක නවත්තලා තමයි දැන් මේ බදු දැන් මේ හඬුවෙත් එක බදු සහ දෙන්න හදන. ඒ නිසා අපි කියන්නේ ඉස්කෝලේ මොනියම් ප්‍රශ්න තියෙන බලන් ඒක එළියට ගෙනල්ලා ඉස්කෝලේ කීර්ති නාමය හානි කිරීම හා රජයේ විගණාධිපති දෙපාර්තමේන්තුවේ ගන්න විමර්ශනයට අභියෝග කිරීම සම්පූර්ණ පරිපාලය. ඒක තමයි අභියෝගයක් කරන ඒක සම්බන්ධ අධිකරණ ගියාම කරනවා. එහෙමද බෝඩ් උසාව පරිදි පසුවිදෙන්නේ නැහනේ. breaking.lk